ಧ್ರುವಾಂಕೈಕೆ ಸುಬಿರೀಂದ್ರ ನಿಷ್ಪಾದಕ ಎಕೋ ಟ್ಯಾಬ್ಲೆಟ್ಸ್. හොඳයි අපි අද දවසේදී මම කෝ වෙනම තාක්ෂණික කාරණා පිළිබඳ විශේෂයෙන්ම මේ වන විට ඉන්ධන රටේ ලොකු මාතෘකාවක්නේ හරි එහි කාර්යක්ෂමතාවය පිළිබඳව තමයි අවධානය යොමු කරන්නේ අපි සූදානම් වෙන්නේ කතාබහට අපි ආරාධනය කළා එකෝ ටැබ්ලට්ස් සන්නාම කළමනාකරු ප්‍රභාත් ඉදිරිසිංහ මහතාට අයවන අපි දෙන්නා ගෙහෙන දෙවන අවස්ථාව සතුටුයි කොහොමද මේ දවස්වල එකෝ ටැබ්ලට් සම්බන්ධයෙන් තියෙන ප්‍රතිචාර කොහොමද මාකටින් තත්ත්වේ ප්‍රතිචාර ගොඩක් හම් වෙන කාලයක් දිනේෂ් සාමාන්‍යයෙන් ගත්තොත් අපි ප්‍රතිචාර දෙවර්ගයකින් ලැබෙනවනේ ඒ අතරින් අපිට වැදගත්ම ප්‍රතිචාර ටික ලැබෙන්නේ අපේ පාරිභෝගිකයන්ගෙන් ඉතින් පාරිභෝගිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර ඉතාමත්ම හොඳ වට්ටමේ තියෙන්නේ අපි කියනවා ලංකාවේ වාහන වලින් හතරෙන් එකක් එකෝ ටැබ්ලට් පාවිච්චි කරන තත්ත්වයට අපිට පත් කරගන්නට හැකියාව ලැබුණා ඒ වගේම තමයි යම්කිසි තරංකාරී ආයතනයක් අපට විරුද්ධව යම්කිසි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා තිබුණා. ඉතින් ඔහුන් විවිධ සඳහන් කරලා තිබුණා. අපි පෙරේදා දවසේදී ඒ සම්බන්ධයෙන් අපේ විද්‍යාත්මක පිළිතුර, තාක්ෂණික පිළිතුර සහ ඒ සම්බන්ධයෙන් අපි නීතිමය ක්‍රියාමාර්ගය ගත්ත විදිහ ගැන අපේ මාධ්‍ය දැනුවත් කිරීමක් කරන්නට යෙදුණා. ඉතින් තරංකාරී ආයතන තියෙද්දී එහෙම තමයි දිනේෂ් සාමාන්‍ය දෙයක්. අපිට වැදගත් වෙන්නේ පාරිභෝගිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර ටික. මොකද මේ ප්‍රචාරයන් යද්දීත් පාරිභෝගිකයෝ අපවට පෞරක් ලෙස බැඳෙමින් අපිව ආරක්ෂා කරන ආකාරය අපෙන් ඔහුන් ලබාගත් ගුණාංග පිළිබඳව ඔහුන් සඳහන් කරන ආකාරය දැනුණා. ඉතින් ඒක අපටත් පුදුම ශක්තියක් වුණා මේ දේවල් ඉදිරියට කරගෙන යන්න. මේක හොඳ ආදර්ශයක් දිනේෂ් ලංකාවේ තියෙන නිෂ්පාදන වලටත් විශේෂයෙන්ම අපි හිතනවා. තමන් නිෂ්පාදනය තුළින් පාරිභෝගිකයා බලාපොරොත්තු වෙන දේ හරියට කළා දෙනවා නම් පාරිභෝගිකයා අපේක්ෂා කරන අරමුණු ටික ඉෂ්ට කළා දෙනවා නම් ඔහුන් ඉන්නව අනිවාර්යයෙන්ම ඕනෑම නිෂ්පාදනයක් කරේ මේක හොඳ ආදර්ශයක් කරගන්නට පුළුවන් ඕනෑම නිෂ්පාදනයකට තමන්ගේ පාරිභෝගිකයාට හරි දේ දෙන්න. එතකොට පාරිභෝගිකයා අනිවාර්යයෙන්ම ආරක්ෂා කරනවා කාටවත් මොනම දෙයකටවත් වටන්න බැරි තත්ත්වයට පත් කරනවා නිෂ්පාදනයක් කියලා හැමෝටම මේ ආදර්ශය ගන්න පුළුවන්. ඔව් කලබල වෙන්න ඕනේ නැහැ. මොකද ගහන හැම ගලක් දිහාම හැරිලා බලන්න ඔබ ගියොත් එහෙම ගමනාන්තරය යන්න හම්බෙන්නේ නැහැ. අනිවාර්යයෙන්. ඒ නිසා හැබැයි දැන් ඔය කියන විදිහට මේ තරම් ආකර්ෂණයක් මේ තරම් විශ්වාසයක් ඇයි මේ එකෝ ටැබ්ලට් සම්බන්ධයෙන් පාරිභෝගික ජනතාව තුළ තියෙන්නේ? ඒකට හේතුව තමයි දිනේෂ් මුලින්ම අපි කියන සියලුම දේ සත්‍ය ප්‍රකාශ කරන එක. ඒ වගේම තමයි මේ ප්‍රකාශ කරන සියලුම දේ පාරිභෝගිකයන්ට මේ නිෂ්පාදනය පාවිච්චි කරද්දී තමන්ටම අත්දකින්නට පුළුවන්කම ලැබෙන එක. අපි කියන ප්‍රධාන කාරණාවක් තමයි අපේ වාහනයේ තියෙන එන්ජිමේ ආයු කාලය අපි වැඩි කරනවා කියලා. සහ ඔබට ප්‍රමිති සහගත සුපිරි ඉන්ධන ටිකක් ලබා දෙනවා කියලා. ඒව තමයි අපි පාරිභෝගිකයන්ට කියන කාරණා. ඒ වගේම තමයි ඒ හරහා ඉන්ධන කාර්යක්ෂමතාවය ඇති කරනවා කියලත් අපි කියනවා දිනේෂ්. ඉතින් පාරිභෝගිකයෝ දන්නවා බොහෝ විට ඔවුන්ගේ චෙක් එන්ජින් පත්තු වෙච්ච වාහනවල චෙක් එන්ජින් ලයිට් එක නිමල දාන්නට අපිට හැකියාව ලැබුණා. ඉතින් ඒක පාරිභෝගිකයන්ගේ පැත්තෙන් ලැබුණ ලොකු දෙයක්. මොකද චෙක් එන්ජින් ලයිට් එක පත් වෙනවා කියන්නේ දිනේෂ් දන්නවනේ. මේක හිතට දැනන දෙයක් නේ. හඳවතේ ගින්දරක් එන දෙයක්. ඉතින් ඒ ගින්දර නිවා දාන්නට අපිට හැකියාව ලැබුණා. ඒ වගේම තමයි මිස් කරමින් තිබුණු වාහන පෞගේ දවස්වල දැන් මිස් කරන එක නැතුව ස්මූත්ලි රන් කරන්න ටෝක් එක හදාගන්න මේ දේවල් ටික කරලා දෙන්නට අපිට පාරිභෝගිකයන්ට හැකියාව ලැබුණා. ඒ හරහා එන්ජිමේ ආයු කාලය අපි වැඩි වර්ධනය කරා කියලා ඔහු දන්නවා. ඒ වගේම තමයි ඉන්ධන කාර්යක්ෂමතාව ගත්තොත් අපි කියන්නේ අවම වශයෙන් 5න් එකක ඉන්ධන කාර්යක්ෂමතාවයක් අපි ලබා දෙනවා කියලා දිනේෂ්. ඉතින් ඒක පාරිභෝගිකයන්ට හරියටම ලබා දීලා තියෙනවා. 10ක් කරපු වාහන 12ක් කරනවා, 5ක් කරපු වාහන 6ක් කරනවා, 15ක් කරපු ඒවා 18ක් කරනවා. ඉතින් ඕක පාරිභෝගිකයට අත්දකින්න පුළුවන්නේ. එතරම් එහාට කවුරුන් මොන කතා කිව්වත් මොන ප්‍රචාර ගෙනෙච්චත් පාරිභෝගිකයෝ දන්නවා තමන් අපේක්ෂා කරපු ප්‍රතිඵල ටික මේ නිෂ්පාදනය ලබා දීලා තියෙනවා කියලා. ඒ නිසා තමයි පාරිභෝගිකයන්ගේ ආදරය මේ විදිහට තිබුණේ. විශේෂයෙන්ම අපි දැක්ක දිනේෂ් සමාජ මාධ්‍ය ජාලා තුලට ගියොත් ඔබට බලා ගන්න පුළුවන් අපේ විතරක් නෙමෙයි සුවාදීන සමාජ මාධ්‍ය ජාලා තුලට ගියොත් මේ ප්‍රවෘත්ති පළවෙන හැම වෙලාවකම පාරිභෝගිකයෝ පෞරක් වගේ ඇවිල්ලා ඔවුන් ලක්ෂ ගණන් වලින් කමෙන්ට් කරා අපේ හොඳ සහ තරංකාරී ආයතන වල තියෙන ප්‍රශ්න පිළිබඳව. ඉතින් අපි ඒ ගැන කතා කරන්නේ නැතුව එමු අපේ කියපු හොඳ ටික ගැන විතරක් කතා කරමු. ඒක තමයි අපිට ගන්න තියෙන ලොකුම දේ සහ අපේ ශක්තිය. ඒක තමයි දෙන්නේ. ඔව්. ඔය මොකද දැන් වර්තමානයේදී සමාජ මාධ්‍ය ජාලා තිබෙන නිසා කොහොමවත් අර හොරබොරු වැඩවලට ලොකු ආවේශයක් ලබා ගන්න පුළුවන් කමක් නැහැ. මොකද කමෙන්ට්ස් එනවා යන්න නම් එපා ගන්න නම් එපා මෙන්න මම මගේ ප්‍රතිඵලය වගේ ගොඩක් දේවල් එක්ක නිසා ලේසි නෑ. ඔය ව්‍යාපාරික ආයතන වලට උනත් ලොකු වකීමක් පෙවරලා තියෙනවා ඔවුන්ගේ කාරණා සම්බන්ධයෙන්. ඒ කොහොම වුණත් දැන් මේ සමාජ භාවිතාවෙන් එන දේවල්නේ සමහර කෙනෙක් අහනවා ලැබ් එකෙන් ලැබ් ටෙස්ට් එකෙන් නැත්නම් පරීක්ෂණ වලින් කොහොමද මේක විද්‍යාත්මකව ඔප්පු කරන්නේ ඕලන්ට එක කරන්න පුළුවන් කියලා. ඒක තමයි වැදගත්ම දේ දිනේෂ්. අපි හැමදාමත් කතා කරේ තාක්ෂණිකව සහ විද්‍යාත්මකව. අපි වැඩසටහන් කරද්දිත් බොහොම විද්‍යාත්මකව කතා කරන්නේ. ලෝකයේ ඉන්ධන සම්බන්ධයෙන් වෙන ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා. මොකද ඉන්ධන කියන්නේ මේ අපේ දූපතට විතරක් තියෙන දෙයක් නෙමෙයි. මේක මුළු ලෝකෙටම තියෙන දෙයක්. එතකොට ඒ ස්ටෑන්ඩඩ් එක මනින ඒකකයක් තියෙනවා නැත්නම් ඒ ස්ටෑන්ඩඩ් එක මනින්න පුළුවන් මෙතරොජ් එකක් තියෙනවා. ඒකට අපි කියනවා STM කියලා. අකුරු හතරයි American Society for Testing Material එකෙන්
කරගෙන STM. ඉතින් STM තත්ත්ව සහතිකයක් නිෂ්පාදනයක් ලබාගෙන තියෙනවා නම් ලෝකයේ තියෙන අවම සදාචාරය තමයි දිනේ සාමාන්‍යයෙන් ඒ ගැන කිසිම තැනක ප්‍රශ්න කිරීමක් කරන්නේ නැහැ. මොකද STM කියන්නේ එච්චර බලගතුයි කියලා ඉවරලා ඒ තත්ත්ව සහතිකේ බලගතුයි කියලා දන්නවා. මොකද Nobel standard එකට අපි Nobel tag එක කියනවා ලෝකයේ ඉහළම tag එක. Nobel standard එකට පමණයි STM දෙවෙනි වෙන්නේ. ඉතින් අපි නිෂ්පාදනයක් විදිහට ගත්තොත් දිනේෂ් STM තත්ත්ව සහතික හතරක් කරන් තියෙනවා අපේ පෙට්‍රල් වලට. පෙට්‍රල් නිෂ්පාදනයට. ඒ වගේම තමයි STM තත්ත්ව සහතික හතරක් කරන් තියෙනවා අපේ ඩීසල් නිෂ්පාදනයට. කොටින්ම පෙට්‍රල් ඩීසල් කියන එක සම්බන්ධයෙන් ස්ටෑන්ඩඩ් එක දෙන්නේ තේ STM. ඉතින් පෙට්‍රල් ඩීසල් කියන එක සම්බන්ධයෙන් ස්ටෑන්ඩඩ් එක දෙන එකනා කියනවා නම් මේ නිෂ්පාදනය එකතු කරාට පස්සේ ප්‍රීමියම් ඉන්ධන බවට ඒ පෙට්‍රල් පත් වෙනවා, ප්‍රීමියම් ඩීසල් බවට මේක පත් වෙනවා කියලා එතරම් එහාට තත්ත්ව සහතික වලින් අභියෝගයක් නැහැ. ඒ වගේම තමයි දිනේෂ් අපේ ලංකාව ගැනත් අපි කතා කරන්න තිබේ. අපේ ලංකාවට එද්දී අපේ ප්‍රධාන රාජකාරිය තමයි මේ පරිසරය ආරක්ෂා කිරීම. පරිසරය ආරක්ෂා කිරීම අපේ මුක්ත පරමාර්ථය. ඉතින් ලංකාවේ ඒ සම්බන්ධයෙන් වන නියාමන අධිකාරිය කියන්නේ මධ්‍යම පරිසර අධිකාරිය. ඔහුන් අපිට සහතිකයක් ලබා දීලා තියෙනවා පරිසරය ආරක්ෂා කරන්න වාහනවලින් විසඳුම් පිටවීම නවත්තන්නට අපිට හැකියාව තියෙනවා කියලා. ඒ වගේම තමයි ඔහුන් අපිට ටෑග්කුත් දීලා තියෙනවා. ආයතන වලට ඔහුන් දැනුම් දීලා තියෙනවා වාහන විශාල වශයෙන් තියෙන ආයතන වලට එකෝ ටැබ්ලට් පාවිච්චි කරන්න එක CSR ප්‍රොජෙක්ට් එකක් විදිහට පිළිගන්න ඔහුන් ලෑස්ති කියලා. මධ්‍යම පරිසර අධිකාරිය රාජ්‍ය ආයතනයක. ඉතින් රාජ්‍ය ආයතන වලට හැමතිස්සෙම බැන බැන ඉන්නේ නැතුව නේ රාජ්‍ය ආයතන වල කරන හොඳ වැඩක් දිනේෂ් අපි අගය කරන්න ඕනේ. ඉතින් විසඳුම් පිටවීම නවත්තන්න ඔහුන් සතුව විකල්ප දෙකක් තියෙනවා. එකක් දුම් පරීක්ෂණය, අනිත් එක තමයි එකෝ ටැබ්ලට්. ඉතින් දුම් පරීක්ෂණයට වඩා මේක ඉෆෙක්ටිව් කියලා ඉවරලා ඔවුන්ට තියෙනවා සහතික. මොකද අපේ රටේ පරීක්ෂණ සම්බන්ධයෙන් අපි දන්නවනේ ඒවයේ තත්ත්වය සම්බන්ධයෙන්. ඒ නිසා ලංකාවේ ඇතුළේ තියෙන පරීක්ෂණ නෙමෙයි ජාත්‍යන්තර පරීක්ෂණ වලින් අපි සමත් වෙලා තිනවා. ඒ වගේම ලෝකයේ රටවල් 25ක දිනේෂ් මේ නිෂ්පාදනය අලි වෙනවා පහුගිය වසර 11 පුරා කිසිම ප්‍රශ්නයක් නැතුව. ලෝකයේ රටවල් 25කට ආපු නැති ප්‍රශ්නයක් ලංකාව ඇතුළේ එන්න විදිහක් නැහැ. ලංකාවෙත් මේ අද කීයක ආපු නිෂ්පාදනයක් නෙමෙයි අවුරුදු 4ක් තිස්සේ අලි වෙනවා. ප්‍රශ්න තියෙන්නේ ඉතින් අදක ඊයක ඉතාමත්ම ජනප්‍රියත්වයට පත් වුණා ඉන්ධන ප්‍රීමියම් ඉන්ධන බවට පත් කරන එකම විදිහ මේක බවට ජනතාව තේරුම් අරන් ඉන්න නිසා. ඒතරයි වෙනස තියෙන්නේ. අපි හොඳයි එකෝ ටැබ්ලට්ස් ගැන තවුණු හරි දේවල් වැඩිදුර දැනගන්න ඕන නම් හොට්ලයින් එක පාවිච්චි කරන්න පුළුවන් කම තිබෙනවා. මේ හොට්ලයින් එක 0799 290 222 දුරකථනම් කියලා කතා කළොත් ඔබට තව ගොඩාක් දේවල් දැනගන්න පුළුවන්. හරි මට ගොඩාක් දේවල් දැනගන්න ඕන කම තියෙනවා. දැන් මේක තනිකරම නැනෝ තාක්ෂණයත් එක්ක බිහිවෙච්ච එකක්. හැබැයි ලංකාවේ සහ ලෝකේ සමහර කොච්චර දියුණුවද කියලා කිව්වත් සමහරු නැනෝ තාක්ෂණය කියලා කිව්වම ඒක අපිට නිකන් සෙට් නෑ වගේ, අපිට දැනෙන්නේ නෑ වගේ පොඩි බයක් වගේ එකක්. ඇයි එහෙම? දිනේෂ් ඒකට ප්‍රධාන හේතුවක් තියෙනවා. මොකද මේ හැමදේම අලෙවි කරන රාමුවක් ඇතුළේනේ සිද්ධ වෙන්නේ. එතකොට නැනෝ තාක්ෂණය කියන එකට ඇත්තටම බය පාරිභෝගිකයන් නෙමෙයි. නැනෝ තාක්ෂණයට පාරිභෝගිකයන් කවදාවත් බය වෙන්නේ නැහැ. පාරිභෝගිකයේ අතට එක පාරක් නැනෝ තාක්ෂණයෙන් නිෂ්පාදනයක් හම්බුනාට පස්සේ ඒක ඇබ්බැහියක් වගේ තමයි. ආයේ නවත්තන්න හැකියාවක් නැහැ. මේ අලෙවි කරන රාමුව ඇතුළේ නැනෝ තාක්ෂණයට බයක් මුළු ලෝකෙම හදන්න හැදුවා. ඒකට හේතුව තමයි මේ නැනෝ තාක්ෂණයෙන් ආපු නිෂ්පාදනාවත් මුළු ලෝකෙම වෙනස් වෙනවා. ලෝකයේ තියෙන මාපියාවන් ගණනාවකට තිත තියෙනවා. ඒ වගේම තමයි ඉතාමත්ම ලාභදායකව නැනෝ තාක්ෂණිකව නිෂ්පාදන මිලදී ගැනීමේ හැකියාව පාරිභෝගිකයන්ට ලැබෙනවා. ඒ නිසා ලෝකෙත් මේක රබර් බෝලයක් යට ගන්නවා වගේ යට ගන්න හැදුවා. හැබැයි යට ගන්න හැකියාවක් ලැබුණ නැහැ දිනේෂ්. බෝලේ අන්තිමට උඩාවා. දැන් ලෝකයේ දැවැන්ත විදිහට පාවිච්චි වෙන තාක්ෂණයක්, ලෝකේ රටවල් වැළඳගත් තාක්ෂණයක්, ඉතාමත්ම අඩු මිලට, ඉතාමත්ම ශක්තිමත්ව, ඉතාමත්ම කුඩාවට තමන්ගේ කාර්නාටික ඉෂ්ට කරගන්න පුළුවන් බොහෝ පාරිභෝගික පිරිසක් නැනෝ තාක්ෂණය පාවිච්චි කරනවා. එහි ප්‍රතිඵල ලබා ගන්නවා. ඉතින් ලංකාවෙත් උනේ ඒක තමයි. මේ නිෂ්පාදනය ගැන කතා කරද්දී අපි කියනවා දේවල් හතක් එකපාර කරන්න එක ටැබ්ලට් එකට හැකියාව තියෙනවා කියලා. ඉතින් එහෙම දේවල් හතක් එකපාර කරන එක හරියට මැජික් එකක්. වාහන එන්ජිම ආරක්ෂා කරන ගම, ඉන්ධන කාර්යක්ෂමතාවය ඇති කරන ගම, වාහනේ ඇතුළේ තියෙන කාබන් ටික කඩලා ඉවත් කරන ගම, ඒතර වාහනේ මල බැඳීම් ටික ඉවත් කරන ගම, වාහනේ ඇතුළේ ඝර්ෂණය අවම කරන ගම, පරිසර හිතකාමී වෙනවා. ඉතින් මේ දේවල් හත එකපාර කරනවා කියන්නේ දිනේෂ් ලේසි පාසු වැඩක් නෙමෙයි. ඉතින් ඒක කරන්න පුළුවන් උනේ ඇත්තම නැනෝ තාක්ෂණය නිසා. නැනෝ තාක්ෂණය තියෙන විශ්මය නිසාම තමයි. නැත්තම් මේ මං කියන කතාව එක කතාවක් විතරයි. නැත්තම් මේක ඇස් බැඳුමක් විතරයි, මැජික් එකක් විතරයි. මේක ඇත්තක් කරන්න බෑ. දැන් කෙනෙකුට ඒක ප්‍රශ්නයකුත් වෙනවනේ. ඒ කියන්නේ එන්ජින් එක ඇතුලේ මෙච්චර දේවල් කරලා අවසානය පරිසර හිතකාමී වෙන්නේ කොහොමද කියලා. දැන් අපි දන්නවා එන්ජින් එක ඇතුලේ ගොඩක් දේවල් වෙන්න පුළුවන්. ගොඩක් දේවල් වෙලා අවසානයේ මේ එළියට එන පිටත් වෙන කොටස පරිසර හිතකාමී නෑනේ. ඒක දුම, කාබන් මොනවා හරි වෙන අපද්‍රව්‍යයක් බවට පත් වෙනවානේ. අනිවාර්යයෙන්. ඔබ කියනවා හැබැයි මේක මෙච්චර දේවල් එන්ජින් එක ඇතුලේ කරලා අවුට්පුට් එක පරිසර හිතකාමී. ඒකට හේතුව තමයි දිනේෂ් පූර්ණ දහනයට ලක් කිරීම. පළවෙනි හේතුව අපි කරන්නේ ඉන්ධන ටික ප්‍රමිති සහගත කිරීම මගින් පූර්ණ දහනයට ඇති කිරීම. ඉතින් පූර්ණ දහනයේ ප්‍රතිඵලයක් විදිහට අපි දන්නවා දුම අඩුයි කියලා, කාබන් පිටවීම අඩුයි කියලා, කාබන් මොනොක්සයිඩ් පිටවීම අඩුයි කියලා. හැබැයි ඕකෙම සම්පූර්ණයෙන්ම දිනේෂ්
විසවායු කියන එක නැති කරන්න බෑ. ඒක නැති කරන්න අන්න නැනෝ තාක්ෂණය පිහිට අපි අරගෙන තව ඇඩිටිව් එකකුත් මේකට එකතු කරලා තියෙනවා. ඒ කියන්නේ ෆුවෙල් බූස්ට් කරන එකට අමතරව අපි ඇඩිටිව් එකකුත් එකතු කරලා තියෙනවා. මේ ඇඩිටිව් එක මගෙන් තමයි 99%ක්ම විස දුම් පිටවීම සම්පූර්ණයෙන් නවත්තන්නේ. දැන් පරිසර හිතගාමී බව ගැන කියද්දී දිනේෂ් ලෝකේ ගත්තොත් දෙවණියට වැඩිම දායකත්වය නැත්තම් හොඳ දායකත්වයක් නෙමෙයි නරකම දායකත්වය විසවායු පිටවීමට දක්වන්නේ වාහන. ලංකාව ගත්තොත් දිනේෂ් අංක 1ට මොකද අපේ කර්මාන්තශාලා ටික අඩුවෙන්නේ අංක 1ට විසවායු පිටවෙන්න දායකත්වය දක්වන්නේ වාහන ටික. ඉතින් අපි ආඩම්බරෙන් කියනවා අද වන විට ලංකාවේ වාහන වලින් 4න් එකක් මේ උවදුරෙන් අපි ගලවලා තියෙනවා. ලංකාවේ පරිසරය අපි වෙනස් කරමින් ඉන්නවා. හොඳ පැත්තට හරවමින් ඉන්නවා. ඉතින් තව 4න් 3ක් තමයි හොඳ පැත්තට හරව ගන්න තියෙන්නේ. ඉතින් ඒකට තමයි අපි මේ උත්සාහ කරන්නේ. ඒකට උදව් කරන්න ඕන හැමෝම දිනේෂ්. ඒකට කකුලෙන් අදින එක නෙමෙයි. මොකද මේ මහ පොළවේ මේ මාතෘභූමිය ඇතුලේ අපි හැමෝම ජීවත් වෙන්න ඕන. අපේ අනාගත පරපුර ජීවත් වෙන්න ඕන. ඒක තමයි කරන්නට පුළුවන් වටිනාම දේ. එවෙනින් තමයි ඔබ ඇතුළු කණ්ඩායම මේ වැඩ කටයුතු සිද්ධ කරමින් ඉන්නේ. කොහොම වුණත් දැන් 100%ක්ම පාරිභෝගිකයන් සම්බන්ධයෙන් එන ප්‍රතිචාර කොහොමද 100%ක්ම සම්පූර්ණයෙන්ම අරගෙන බලුවොත් අනිවාර්යෙන් පාරිභෝගිකයන්ට ප්‍රශ්නයක් තිබුණා නම් දිනේෂ් දැන් පහුගිය දවස්වල ප්‍රශ්න තිබුණේ තරංකාරී ආයතන වලට පාරිභෝගිකයන්ට ප්‍රශ්නයක් තිබුණා නම් ඔවුන් තමයි ගිහිල්ලා පැමිණිලි කරන්න ඕනේ නිෂ්පාදනයේ සම්බන්ධ පාරිභෝගික සේවා කොමිසම තියෙනවා මහජන උපයෝගිතා කොමිසම තියෙනවා එක පැමිණිල්ලක්වත් නැහැ හැබැයි ඔහොම අපිට විරුද්ධව පැමිණිලි කරන ආයතන වලට විරුද්ධව පැමිණිලි සිය ගන්නක් තියෙනවා කියලා ඔවුන්ම කියනවා ඒවා විභාග කරනවා කියලත් කියනවා. ඉතින් විවිධ දේවල් සම්බන්ධයි. ඉතින් ඕක තමයි ඇත්තම කතාව දිනේෂ්. ඇත්තටම මේ කතාවේ සැකවෙන් කියනවා දිනේෂ් අපි මෙහෙම දෙයක් හිතා ගන්නට ඕනේ. කියන්නේ අපි ලංකාවේ ඇතුළේ ඉන්න ආයතනයක්. ලංකාවෙන් ඩොලර් පිටට යන එක අඩු කරන ආයතනය. මොකද ඉන්ධන පරිභෝෂණය අඩු කරනවා කියන්නේ අපිට ඩොලර් පිටට යෑම සෑහෙන ප්‍රමාණයක් අඩු කරන්න පුළුවන්. මේක රටට සේවයක් කරන ආයතනයක්. ඒ වගේම තමයි රජයට බදු ගෙවන ආයතනයක්. හරියට තිතට මේ බදු ටික ගෙවලා තියෙන ආයතනයක්. ඉතින් දහස් ගණනක සේවක මණ්ඩලයක් ඉන්න ආයතනයක්. ඒ සේවකයන්ගේ පෝෂණය වෙන ක්‍රමය නැත්තම් ජීවනෝපාය විදිහට මේ ආයතනය තමයි තෝරගෙන තියෙන්නේ. ඉතින් ඒ වගේ වැදගත් සේවයක් කරන අපිට අලවේ ජන්තුරු ජාලයක් ඉන්නවා. දිනේෂ් මේ කාලේ ගත්තොත් අපි දන්නවා මේ රටේ ගත්තොත් හැමදේම වැහිලා යනවා ආයතන. ඒ වැහිලා යන ආයතන වැහිලා යන කාලෙක දිනේෂ් අපි යම්කිසි බූස්ටරයක් ගත්ත ආයතනයක් නැත්තම් හොඳ දෙයක් කරමින් රටට වැඩිපුර බදු ගෙවන ආයතනයක්. ඉතින් දහස් ගණනකගේ ජීවිතේ මේ මත රඳාපවතින. ඔය වැරදි ප්‍රචාර මත මඩ ප්‍රචාර මත අපේ ආයතනයට යම්කිසි හානියක් වුණා නම් පාරිභෝගිකයෝ රැකගත්තේ නැත්තම් දහස් ගණනකට ජීවිතේ ඔවුන්ට ඔවුන්ගේ ජීවන ආදායම නැති වෙනවා. ඒ වගේම තමයි රටට විශාල බදු ආදායමක් අහිමි වෙනවා. ඒ වගේම තමයි මේ රටට කරන සේවය හිතන්න දිනේෂ්. මේ පරිසරයට කරන සේවය අපි විසඳුම් පිටවීම 4න් 1කින් නවත්තලා තියෙනවා. මේක නැති වෙනවා. ඉතින් මේ ටික යලි ඇති කරගන්න මේ වගේ දේවල් මින් මනසටවත් වෙන්නේ නැතුව තියෙන එක හොඳයි දිනේෂ්. මොකද මේවා රටට ශක්තියක්. ඉතින් ඒ මාපියාවන්ට අපි අනිවාර්යයෙන්ම තිත තියන්න ඕනේ. හොඳයි. මනවතවතාවක් කැමති මතක් කරන්නට කොහොමද මේ දේවල් පිළිබඳව ඔබට වැඩිදුර තොරතුරු ගවේෂණය කරගන්න ඕන නම් දැනගන්න ඕන නම් දැනගන්න පුළුවන්කම තිබෙන්නේ. එකෝ ටැබ්ලට්ස් 0779992022 දුරකථන මාර්ගය ඔස්සේ ඔබට දැන කියා ගන්න පුළුවන්කම තිබෙනවා. පරිසර හිතකාමි ඒත් එක්කම ඔබේ වාහනේ එන්ජින් ඉන්ධන ධාරිතාවේ වඩාත් ඉහළම තැනකට කැඳවාගෙන ඉන්නට ඔන්න පුළුවන්කම ලැබී ඇති බවට පරීක්ෂණාගාර තහවුරු කිරීම ඒත් එක්කම වෙළඳපොළ තහවුරු කිරීම පාරිභෝගිකයන්ගින් ලැබෙන සුභාශිංසන මේ සියල්ල වඩාත් හොඳින් මඟ පෙන්වන බව අනිවාර්යයෙන්ම මතක් කරන්න කැමතියි. එවනම් බොහොම ස්තුතියි අපිත් එක්ක මේ කතාවට මුණ ගැහුණට. මේ මොකද කියන්නේ? ඇත්තම දිනේෂ් කියන්න තියෙන පාරිභෝගිකයන් ගැන තියෙන සතුට තමයි අපිට කියන්න තියෙන. මොකද පාරිභෝගිකයන් තමයි හැමදාමත් ආරක්ෂා කරන්නේ. ඒ නිසා සියලුම නිෂ්පාදන වලටත් කියනවා මේ තාක්ෂණයට බය වෙන්නට එපා. නැනෝ තාක්ෂණත් එක්ක එකතු වෙමු. අපිට ලෝකය වෙනස් කරන ගමන් ලංකාව වෙනස් කරන්න පුළුවන්. හරි. එමනම් ප්‍රභාත් එදිරිසිංහ මහතා බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඒකෝ ටැබ්ලට්ස් සන්නම කල්මනාකරතුමයි අපිත් එක්ක සම්බන්ධ වුණේ. හරි. අපි එහෙමනම් අද ලුවන්කේකේ සුපිරිින්දර නිෂ්පාදකයා එකෝ ටැබ්ලට්ස්. අපි එහෙමනම් අදට නුගසෙවනේ අපි මේ ආකාරයෙන් පෙළ ගැසී ඔබත් එක්ක ගත කළ හොරා තුනකට ආසන්න කාල සමය හමාර කරන සූදානම් වෙනවා. ඔබ හැමතෙම ප්‍රාර්ථනා කරන කැමති වඩා යහපත් සුබ දහය දවසක්.